අවබෝධ සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල අමාත්‍යංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යංශ 40 කින් සමන්විත අමාත්‍යංශ ව්‍යුහය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සිය රාජකාරී කටයුතු ආරම්භයි රනිල් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වූ බව පක්ෂ මහලේකම් අකිල කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් අමාත්‍යංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යංශ 40 කින් සමන්විත අමාත්‍යංශ විහුවේ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ පසුරුවේ ප්‍රකාශයට පත් කළා පසුගිය පස්වනදා පැවති මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අමාත්‍ය මණ්ඩලය ලබන බදාදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව පරිසරයේ මගුල් මඩුවේදී ජනාධිපතිතුමා ඉදිරියේ දියුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජනාධිපති මාධ්‍යංශයේ විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් බදාදා දින දියුරුම් දීමට නියමිත අමාත්‍යංශ සහ රාජ්‍ය අමාත්‍යංශ පිළිබඳ තොරතුරු වාර්තා කළා. ඒ අනුව අමාත්‍යංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යංශ 40ක් සඳහා අමාත්‍යවරුන් ලබන බදාදා දින දියුරුම් දෙනු ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යංශ 40කින් සමන්විත අමාත්‍ය ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා සහ ග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යංශයන්ද ඊට ඇතුළත්. අමාත්‍යංශ සංයුතිය විෂයපතය අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අනපනත් සඳහන් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබුණා. අමාත්‍යංශ සකස් කිරීමේදී ජාතික ප්‍රමුඛතා ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්යභාරය සැලකිල්ලට ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. එක් එක් අමාත්‍යංශයට ඇත පුළුල් කාර්යභාරය අනුව සුවිශේෂී ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යංශ සකස් කර තිබෙනවා. අමාත්‍යංශ ව්‍යුහය සැකසීමේදී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ක්‍රීඩා යන ශාස්ත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. මෙම ව්‍යුහයන් මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේද පැතිකඩ ගණනාවක් ආවරණය කරනු ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පෙන්වා දෙන්නේ. සෑම අමාත්‍යංශයකම විෂයපතේ සුවිශේෂී ප්‍රමුඛතා අදාළ ආයතන සහ නීති රාමුව අනු මාතෘකා යටතේ පැහැදිලි කර ඇති බව සඳහන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින සිය රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා යලිපත් කර තිබෙනවා. නවවන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දූරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර සිටිනවා. මේ අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස යලිත් ගාමිණී සෙනරත් මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍යංශ නිවේදනය කළා. ගාමිණී සෙනරත් මහතා මීට පෙර 2005 වසරේ සිට 2015 වසර දක්වා ජනාධිපති අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් කටයුතු කර ඇති අතර 2004 වසරේදී අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් වශයෙන් කටයුතු කර තිබෙනවා. 25 වසරකට පසු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම දුරේ නිවත් වීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරී වසන් මහතා පවසනවා. සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි මහලේකම්වරයා ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්ෂයේ ඉතිරි වී සිටින පක්ෂයේ ප්‍රබලයින් සහ සමාජිකයින් සිරිකුත පක්ෂ මුලස්ථානයට රැස් වුණේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට සහ ඒජාප නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පැය කිහිපයක් පැවැත්තුණා. පක්ෂයට නව නායකයෙක් පත් කරගන්න සියලු දෙනාගේම අදහස් විමසනු ලැබුවා. ඒ අනුව නම් හතරක් ආවා. නම් හතර රවි කරුණායි මැතිතුමා, මමත්, පජිර අබේවර්ධන මැතිතුමා, දයාගමගේ මැතිතුමාගේ තමත් තමයි නම් හතර යොදලා. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඔබතුමාටත් අදහසක් තියෙනවා කියලා. මේ නායකත්වයේ තීරීමේ පසුව තීරණය කරන්න තියෙන එක. ඒක පරාද වෙච්ච කට්ටියට ජාතික ලැයිස්තු දාන්න නැහැ. කුමන පදනමක් උඩ දානවද කියන එක මේ පක්ෂේ නායකයා තෝරලා ඊට පස්සේ තීරණය කරන්න තමයි අද සාකච්ඡා. ඔබතුමා පක්ෂේ නායකත්ව දුන්නොත් ගන්නවද නැත්ද? සියලු දෙනාගේම මංගන විශ්වාසයක් තියනවා නම් ඔව් මම අරගෙන මේ පක්ෂය ආපෝ ප්‍රතිසංවිධානය කරන්න වැඩ ගැටුතු. ඔබතුමාලා ඇයි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගැන මෙච්චර ප්‍රමාද කරන්නේ? බලාපොරොත්තු තියන අයත් ඉන්නවා. ඒ සාකච්ඡා කළා ඉතින් හරි තීරණයක් ගන්න ඕනේ. 6-7 දෙනෙක් ඉන්නවා ඒ පාර්ලිමේන්තු සීට් එක බලාපොරොත්තු වෙගෙන. ඔබතුමාගේ නම නැද්ද? 10 වෙනි පාර්ලිමේන්තුට යන්න මම කිසිම බලාපොරොත්තුවක් නැහැ. මම ඉදිරිපත් වෙන්නෙත් නැහැ. පක්ෂ නායකත්ව සම්බන්ධයෙන් මොනවද
පක්ෂ නායකත්වයේ තාමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නවා. මැතිතුමා ඕන වෙලාවක ඉවත් වෙන සූදානම් කියලා කිව්වද? එතුමා ප්‍රකාශ කරලන් තියෙන්නේ ආය අහන්න දෙයක් තියෙනවා. මේ බිඳුවට වැඩිච්ච පක්ෂේ ගොඩ ගන්න පුළුවන්ද? ආ බිඳුර වැඩිලා නැහැ අපි 2.3 ගානේ ඉන්නවනේ. ඔබතුමාට නායකත්වයේ ලැබෙයි කියලා බලාපොරොත්තුවක් නැද්ද? මං එහෙම මේ බලහත්කාරයෙන් පිටිපස්සේ තනතුරු පිටිපස්සේ යන පුද්ගලෙක් නෙවෙයි. Thank you. ජාතික ලයිසු මන්ත්‍රී ගැන සඳහන්. නෑ ඒක අපි සාකච්ඡා කරේ නෑ. ජාතික ලයිසු මන්ත්‍රී ධූරය ගැන අපි සාකච්ඡා කරනවා ඊළඟ නායකයා තෝරා ගැනීමේ සාකච්ඡාව අවසන් වුණාට පස්සේ. එතකොට කාගේ නම්ද යෝජනා වුනේ? ඒව රහස් තමයි. කවුරුත් බලාපොරොත්තු නොවන නායකයෙක්. දැන් වජිරමුත්තුමාට නියෝජ්‍ය නායකකම දෙන්න කියලා කාර්යාලය යෝජනා සම්මත කරා. අපේ ඉන්න හොඳ හැකියාවන් තියෙන කණ්ඩායමක්. ඉතින් අපි මේ නායකයා බිහිවෙන නායකයෝ අතරින් හොඳම එක්කෙනා තෝරගන්නවා. මහලේකම්තුමාව යෝජනා වෙලා තියෙනවා කියලා දැනගන්න තියෙනවා. පරාජිතයට දෙන්නේ නැහැ කියන තැන හැමෝම යෝජනා වුණා. නායකත්වය වෙනසක් විය යුතු කියන කාරණය රනිල් වික්‍රමසිංහ මැතිතුමාම යෝජනා කරා. මේ සාකච්ඡාවේදී නායකත්වයේ සඳහා කීප දෙනෙක් සුදුසුයි කියන විවිධ යෝජනා ආවා. ඒ අය බදාද රැස් වෙලා ඒ තීන්දුව ගන්න නියමිතව තියෙනවා. අද එක්සල් ජාතික පක්ෂ මීටින් තිබුණා ලීඩර් එකේ දෝරගන්න. ඒක නම දාලා තිනවා මේ අකිල විරාජ් රවි කරුණානායක දයාගම්මගේ ඒ වගේ වජිර අභියවතන ලබන සුමාන මේ වර්කින් කමිටි මීටින් එකේ ඒක දෝරල ලීඩර් අයින් කළ වෙන ලීඩර් එක දානවා. එච්චර අපිට ඉඳලා ගියා මේ සජිත් ප්‍රේමදාස ඒගොල්ලන්ගේ කට්ටිය මේ කට්ටිය ඔක්කොම එකතුල තමයි එක්සල් ජාතික පක්ෂ අදාළ රටට ඉස්සරට ගෙන්න ආන්න ඕනේ. ඔබතුමිය හිතන්නේ නැත නැෂනලිස්ට් එකව ඔබතුමිය දුන්නා ජැක්නෝල මිනිසුන්ට හොඳයි කියලා. මට නැෂනලිස්ට් එක වැඩි මට වැඩ කරන්න පුළුවන්. ඒක නිසා මම වැඩ කළේ ඉන්නම්. රටක පවත්නා යාන්ත්‍රණය කාලානුරූපීව රටේ සංවර්ධන අවශ්‍යතා මත වෙනස් විය යුතු බව කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වූ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. බොරුලුගඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ රටේට කොම හානිදායක සංශෝධන රාශියක් ඇත්තටේ සිට කරපු නිසානේ 19 දක්වා වැරදි කියලා නිවැරදි කරලා සමාන සම්මත කරපු වක්‍රයක් වන් කරේ නැහැ. ඒක අවසානයේ කියන අපිටින් රටටම හානියක් කළා ආරාජික ලංකාවක් බවට පත් වුණා. समाजे पार्लमेंट्री अनुमत कारण चांदी दिया नीति हिरक नीति इतिहास मेवनी जायग्रहणिया तुने मेवनी चंद क्रमया लवी पट श्रीलंका जनतावधिगमन सदावर्धन सा दिवन सदा ප්‍රති සංස්කරණ අවශ්‍ය අපි එක කරන්නේ පළාත් පාර්ලිමේන්තු වර්ධනේ නීතිය ගැන බයනතු මේ අනුපාත ඡන්ද ක්‍රමය නාලගම අපි වෙනස් කරා එහෙම ජාතිය අනාගත පැවැත්මට යලි අධ්‍යයනය කරමින් අලුත් අදහස් ඇවිල්ලා තියෙන රහසිය ඒ අනුව තම ප්‍රති සංස්කරණ කරන්න ඕනේ ජනතා පොරොන්දු ඉටු කිරීම වත්මන් රජයේ මූලික අරමුණ විය යුතු බව සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා පවසනවා එකොළඹ පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණයේ මෙහෙයුම සම්බන්ධයෙන් බාරව ප්‍රධානය ක්වෙස්චන් කටයුතු කරපු මට ඔබතුමාල වෙනුවෙන් මුලින්ම ස්තුතියක් ප්‍රකාශ කරන්නට ඕනේ අපිට පහුගිය කාලේ ලබා දීපු සහයෝගය සම්බන්ධයෙන් ආරම්භයේදීම රටේ වත්මන් ජනාධිපතිතුමාටත් ඒ වගේ අගමැතිතුමාටත් ඔවුන් ලැබූ විශේෂ ජයග්‍රහණ සම්බන්ධයෙන් සුබපතන්නට අපි ගුණමකු වෙන්නේ අපි සුබපතනවා ඔවුන්ට අපේ සුභාශිංසනේ පිරිනමන්නට සූදානම් අපි දැන් කියනෝනේ දැන් අගමැති කෙනෙක් මේ රටේ පත් වෙලා ඉවරයි අගමැතිතුමා පත් වුණා බදාදර අපිට ආරංචි මේ රටේ කැබිනට්ටුවක් පිහිටනවා කියලා. අපිට මේ වෙලාවේදී කියන්නට තියෙන පළවෙනි දේ තමයි මේ රටේ ජනතාව මොවුන්ට ලබා දෙන්න ඕන සම්පූර්ණ බලය ලබා දීලා තියෙනවා. ආණ්ඩුවෙන් අපි ඉල්ලීමක් කරනවා ඔවුන් වෙච්ච පොරොන්දු ටික වහාම ඉටු කරන්න. මම හිතනවා මේ ඡන්දෙදී අපිට ඉගෙන ගන්න ඕන පාඩම් කීපයක් තියෙනවා. මේ ඡන්දය තුළ අපි ආණ්ඩුවක් හැටියට ආණ්ඩුවට අභියෝග කරේ විශාල ප්‍රශ්න අර්බුද රාශියක් මැද ඉඳගෙන. නමුත් විශාල මැතිවරණ ජයග්‍රහණයක් ඔවුන් ලබලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි විශ්වාස කරන්නේ ජනතාවගේ විශ්වාසය එතන තියෙනවා නම් ජනතාවට දුන්න පොරොන්දු ටික ඉටු කිරීම තමයි ආණ්ඩුවේ තියෙන පළවෙනිම යුතුකම වෙන්නේ මං හිතනවා සියලු දේට වඩා. ඉතින් කැබිනට්ටුව ආවට පස්සේ මේ රට තුල සම්පූර්ණ ආණ්ඩුව ජනාධිපතිවරේ අගමැතිවරේ තමන්ගේ තනි ආණ්ඩුවක් තුනෙන් දෙක පාර්ලිමේන්තු බලයක් සියලු දේ උන්ට තියනවා කියන එක විශ්වාසයෙන් රටට පේන්න තියෙනවා. ඒ නිසා අද ඉඳන් ආයෙත් අරක නැහැ, මේක නැහැ, අතන නැහැ, මේක මදි වුණා, තුනෙන් දෙකක් නැහැ. ඒ නිසා අපිට මේක කරන්න බැරි වුණා කියන කතාව අදින් අවසන් වෙනවා. අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමියන්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හෝ කිසියම් දේශපාලන කණ්ඩායමක බැදිගත් වීමක් පැවතිය හැකි බව එම පක්ෂයේ සමාජික පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඥානසාර ස්වාමින් වහන්සේටත් අතුරුලිය හතර ස්වාමින් වහන්සේටත් අතර මේ සම්බන්ධ එකඟතාවයක් පත් වුණා. එකඟතාවය තමයි මේ ජාතික මන්ත්‍රී ධූරය
අතුරු රතන ස්වාමීන් වහන්සේගේ එකමුතුවෙන් හැදිච්ච එකේ උන්වහන්සේ නියෝජනය කරන කෙනෙක්ට ලබා දෙන්න උන්වහන්සේ මුලින් එකතාවයකට ඇවිල්ලා හිටියේ අපි පක්ෂයක් හැට තීන්දුවක් ගත්තා රතන ස්වාමීන් වහන්සේත් එක්කම ඥානසාර ස්වාමීන් වහන්සේට මේ ලබා දීම සුදුසුයි කියා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙනකොට මැතිවරණ නීති අනුව පක්ෂ ලේකම්වරයා තමයි මේ mantri දුරේ නම් කර යවී යුතුන්නේ හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ ලේකම්වරයා මේ වෙනකොට අතුරු දහන් වෙලා තියෙනවා මේවා ජාතියන්තර මැදිහත් වීම මත හෝ කාන්තවාදී මැදිහත් වීම මත හෝ ආණ්ඩුව මැදිහත් වීම මත හෝ විපක්ෂයේ මැදිහත් වීම මත හෝ මේ ස්වාමීන් වහන්සේ සංඝවාසීත්වවාද කියන සාධාරණ සැකයක් අපිට තියෙනවා අපි පක්ෂය අතර කිසිම ගැටුමක් නැහැ මතවාද තියෙන ඕන පක්ෂයක පක්ෂ වැඩි බහුතර මතය තමයි පක්ෂයක ප්‍රජාතන්ත්‍රවාදීකයිතිය ඒක ඒ අනුව අපි තීන්දු කළ ඉවරයි පක්ෂය අතර කිසිම කුමන්ත්‍රණයක් හෝ පක්ෂය අතර කුමන්ත්‍රණ දියත් වීමක් වෙන්නේ නැහැ එකම කුමන්ත්‍රණයයි දෙකම දුරේ අස්ථානගත වෙලා තියෙනවා ඒකයි තියෙන ලොකුම ප්‍රශ්නේ उदासन पुत विकास अवसान तव तुन सोमपा दैनिक निमिट पी विसेंड लंकावे अंक एके सिंघल वेबडविय www.cetanews.lk अपगे वेबडवियट यलित होमेमु मध्याह्न पुत विकास समगिन शुभ दवसा දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.